මට මෑට සී වල දුනෝ ගන්න බැරි වෙනවනේ මම රාත බලන්න බල බෙල්ල නැවිලා වැටලා මැරෙනවා මුත්ම ගන්න නැවිලා ඒක වැටුණාම බෙල්ල යට වුණා ඒගොල්ලෝ පුළුවරක් මීහරක් අල්ල නැහැ ආහා මීහරක් අල්ල දරුවල දරුවෝ පඩ නැහැ තියෙන වනජීවී පසු සම්පත් වස්තපටෝ වස්තපටෝ අඩුවෙල මහනගර සභාව විසින් ඉතාම අශිෂ්ට සම්පන්න ඒ සත්ව හිංසනය තුළින් නගර සභාවේ වගකීම් නාගර කොමසාරිස්තුමිය නිලධාරීන් කටයුතු කළපු ආකාරය පිළිබඳ ඉතාම පිළිකුලෙන් ඉතාම කනගාටුවේ විශේෂයෙන්ම සත්ව හිංසනයට කවුරුත් කැමති නැහැ සතුන්ට ආදරය කරන සතුන්ට සලකනවා මිනිස් විශේෂයෙන්ම මේ ගවයන් මුදාහැරීම තුළ අපි දැක්කා කඩුවෙල මහනගර සභාවේ කොමසාරිස්තුමිය ඉතක් පපුවක් නැතුව නිලධාරීන් ඒ බැකෝ යන්ත්‍රයෙන් සත්තු පටෝලා ඉතාමත් අවසනන්ත විදියට අද වෙනකොට මේ ගවයින් යෙදිහා කොහාටද ගියේ කවුද මේකේ වගකීම ගන්නෙ මොකද්ද ක්‍රමවේදය නගර සභා ආඥාපනයක් තියෙනවා ඒ විශේෂයෙන්ම අද මේ වෙනකොට මේ දෙවනි වතාව අතුරුගිරිය මොරටුවේන අරංගල මේ විවිධ ප්‍රදේශවල පෝරේ අතුරුගිරිය ප්‍රකාශයක් කරන්න ඕනේ එහෙමනම් මේ සත්තු කොහාටද ගියේ කොච්චර ගියාද කවුද ගත්තේ මිලදී ගත්තද අංක දෙවුවද මිල ගණන් කැඳෙව්වද ඉතින් මේ ගවයන් පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කරන්න ඕනේ දැනුවත් කරන්න ඕනේ මේ හැම ආවට ගියාට මෙහෙම සතුන් බැකෝලින් පටවන්න පුළුවන් කම නැහැ සතුන් හිංසනය කරන්න බෑ විශේෂයෙන් මහජනතාව පෝස්ටර් ගසලා ශබ්දවාහිනී යන්ත්‍රයන් මගින් දැනුවත් කරලා මේ සතුන් ලියාපදිංචි කරලා ටෙන්ඩර් කැඳවලා ඒ වගේම විශේෂයෙන්ම ඒ සතුන්ට අංක යොදවලා මේ වගේ ක්‍රියාවලියක් තියෙනවා දැනුවත් කරලා ඒ වගේම සතුන් විශේෂයෙන්ම සතුන් අල්ලන නිර්වින්දනයක් කරලා සතුන් අල්ලන ක්‍රමවේදයක් තියෙනවා ඒ කොමර සාස්තුමියට මේ ඔළුව අමාරුවක් තියෙනවා මෙහෙම සතුන්ට හිංසනය කරන වද හිංසා දෙන්න. දැන් මේ සතුන් ආගියතක් නෑ අහිංසක සත්තු ජීවත් වුණා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ වගේ නරි මෝඩ වැඩ කරන්න එපා. දැන්වත් මේ ගැන හොයලා බලලා මේ දෙවනි වතාව. කඩුවෙල මහනගර සභාව යන්නේ සම්පූර්ණ රිවර්ස් එක. ටෙන්ඩර් නැතුව කුණු ටෙන්ඩර් අර කවුරුත් නෑනේ සෙල්ලම හොඳට යනවා. දැන් මේ රට විනාශ කලේ 225 විතරක් නෙවෙයි. රාජෙන්ලහරුත් මෙයාට වග කියන්න ඕන කියලා. දැන් ටෙන්ඩර් නැතුව දැන් වැඩේ යනවා සුද්ධේ ලස්සනට. දැන් mantri dura විතරයි නැත්තේ.